හැබැයි අපි රාජපක්ෂවරුන්ගේ බලවේගයේ දිගපළල ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. උදේ ගම්මන් පිළ මන්ත්‍රීවරයා පවසන්නේ IMF එකඟතා වහා රටට හෙළි කළ යුතු බවයි. IMF සාකච්ඡාවලදී ආණ්ඩුව මුල සිටම දරපු ස්ථාවරයක් වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුව අත තියන්නේ නැහැ කියලා. නමුත් දැන් අවසානයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුව එකඟ වුණා විතරක් නෙවෙයි, ඒක විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයේ පූර්ව කොන්දේසියක් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොත වෙනකන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ආණ්ඩුව ප්‍රසිද්ධ කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟුනේ. ඒක හෙළි වෙන නිසා තමයි ආණ්ඩුව මේ ගිවිසුම සංගවාගෙන ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කියන එක කොලේ වහලා ගහලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජනතා කරුණ අතුරු කණ්ඩායම සමහරක් වෙලාවට විපක්ෂයේ වාඩි වුණොතින් මොකද වෙන්නේ? නෑ, අපිට නම් මුකුත් වෙන්නේ නෑ. ඇත්තටම මට දැනෙන විදිහට මේ වෙන ලංකාවේ ජනප්‍රියතාවයේ අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණය හෙළි වෙලා ගල් තින්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔහු තමයි පොහුට්ටුවේ නායකයා. එතකොට එවැනි බලවේගයක් කරේ තියාගෙන ජනාධිපතිවරණයකට යන එක එතුමාට තියෙන ලොකුම පීඩනයක්. ඉතින් මේ Tamanට පීඩනයක් බරක් වෙලා තියෙන අයව හලාගන්නේ කෙසේද කියලා ජනාධිපතිතුමා කල්පනා කරනවා වෙන්න පුළුවන්. දැන් එතුමල්ලා දැන් සෑහන කාලයක් තිස්සේ ඇමති දූර වගේ ඇක්කිල්ලනවා. ඒකේ නොදී ඉන්නේ සමහරට පළනුකියා පලා බෙදීමක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි රාජපක්ෂවරුන්ගේ බලවේගයේ දිගපළල ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ ගැන ඉතාව ස්ථිර ගීතයකි රාජපක්ෂවරුත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.